නවිට සියලු වාර්තා ිදමින් සියලුරේටින්න් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිෂන් ටෙලිවකියදැන්. කබරාල් පොතක්ලියනවනේද ආර්ථික ඝාතකින් මැද කියලා. එයා අඹකා ලම නෑ කන අය මැදට වෙලා ඉඳලැලු එහගේ දත්හිරි වැටුනේ. ඒනිකන් බලා ඉඳල හොඳේ දැන් ඒකට උත්තර දෙෙනවා දැන් ඉන්නමහ බැංකු අධිපති ආචාරය නාන්දලාල්. ඒ පොත ෆන් එකට කියවන්න හොඳ යිලු මේ දෙන්නම දැන් බැලූ බැල්මට හොඳ ෆන්කාරීන් වගේ නේද. මෙයාලා දේශපාලලක්තින්ගේ පදයට නටපු සහ නටන අය කියලා දැන් හොඳට පේනවානි මෙ හැබෝම හොඳ දනපතන් මේ දෙන්නට වගේම එයාලත් එක ෆන් ගන්න මැති ඇමති ලටත්න් රටේ බඩුමිල දැනෙන්නේ නෑ දරුවන්ගේ මන්ද පෝෂණ දැනෙන්නේෙ නෑ. අෞෂද නැතිකම දැනෙන්නේ නෑ. අවෂදමිල ඉහල යාම දැනෙන්නේෙ නෑ. කිරිපිටි නැති දරුවන් කිරි කඳුලක් වෙනුවෙන් කඳුළු සරනව පේන්නේ නෑ පාන් කෑල්ල මිරිස් හොද්දේ ඔබාගෙන කන? දරුවන් දෙතුන්දනාගේ දුක මේ උන්දලට පේන්නේ නෑ. මොකද මෙයාලත් එයාලත් එක්ක ෆන් ගන්න මැති ඇමතිලාතුන් උන්දලගේ දවා දරුවනුත් රජ සැපවිඳින්නේ හොන්දේ බොහෝ විට දවල්ට රෑට කන්න කැසිනෝ ගහන්න ගොල්ෆ් ගහන්න උදේ හවස සිංගප්පුූරු යන අයගේ පැලැන්තිය තමයි මේ ඒනිසා මේ උන්දලස්සියලු දෙනාම අද අර ගලේ පහරපු බලල වගේ ඒක වහගන්ට එක එක ජාතියේ කතා මාධ්‍යයට ඇවිත් කිව්වට

මේ රට කාබාසිඥා කිරීමේ පා පේට අඩු වැඩි වශයෙන් මේ සියලු දෙනාම හවුල් කාරීන් හොඳේ ඒකේ අයි අමුතු ගැලවිල්ලක් නෑ ඒකේ ආයි අමුතු කතාවකුත් නෑ කතා දෙකකුත් නෑ දැන් රටම තියෙන්නේ මහා ආර්ථික ගිනිිකන්දක්කුඩනේ ඒ ගිනිකන්ද මතට ආයේ සැරයක් මේ සුපිරි පෙටරල් නිකම් පෙට්‍රල් න මේ සුපිරිපෙට්‍රල් වක්කරන්ට හදනව කියලා හුවග කිවිතු මාධ්‍යයක් ලෙස අප පසු ගේටෙල්ි කයකින් හෙළිදරව් කලා ඒආයේ සැරයක් ජාතිවාදී උම්මාදයක් නිර්මාණය කරලා. මේ සියල්ලු ප්‍රශ්න යටයවලා රට ගිනිතියන්න රනිල් රාජපක්ෂල සේම, දෙමල නායකෙනුත් සූදානම් වෙනවා කියලා ඊඒටෙලිවැකයෙන් මේ ගැන මතක් කරා. බලය බෙදීම නේහෙද. මරු මාතෘකාව ආයේ අර වදකොත්තු සාපිගේ වන්ද සැත්කම් වගේ තුට්ට දෙකේ අමූලික බේගල් ජාතිවාදී මාතෘකාවලට වඩා මේ මාතෘකාව හැබැයි හොඳර මතකතියාගන්ඩ හරි භහනකයි. හරිනේ මතකනේ ඒ සුමන්තරල්ලා ජනාධිපති රනිල්ට කියන්නේ යන්න යෝජනාතුන නේද. කරණතුන අද අඳරගත්තා. ඉඩම් අත්පත් කරන්න ක්‍රියාවලිය වහම න. ත්තන්න ඕේ ඒවාගේඇත් කරලා තියට ඉඩම් පහම නිදහස් කරන්න ඕනේ දැන් ආන්ඩි්‍රවස්ථාවේදී බලය පෙදාහරන ක්‍රමය සම්බන්ධව තියෙන කෝම නීතිය යෙන ඔක්කෝොම වහම දුුකරන්න ඕනේ පලාත් සබවා මැතිවරණය තියන්න ඕනේ උතුරු රැෙරෙට බලය ෙදාහැරිීම ක්‍රමය ඇතුළව නව අණඩක්‍රවස්තාවක්ගේඩ ඕනේ ඒ ක්‍රමය රටේ අනි ප්‍රදේශනටත් බලපාමය වෙන්න ඕනේ එලා පි අරන්නත්තුනා අදරගත්තා උතුරේ ඉඩකඩම් වහා නිදහස් කර ගැනීම උතුරට බලය බෙදෙන අලුත් ව්‍යවස්ථාවක්නේ පලත් සබහා මැතිවරණේ වහා පැවැත්වීම නේද. මේ තමයි ඔය දශක ගණනාවක සිට සැරින් සැරේට අලුයට ඇති ගිනිවලට හුළම්පිබින යකඩ බට එහමනැත්තම් මේ රට ගිනිතියෙන මාතෘකා. මේක හොඳර මතකතියාගන්න. ආය ජාතිවාදී ගින්නක් ඇවලුණා කියලා, මහින්ද රජපක්ෂලට රනිල් වික්‍රමසිංහලට සුමන්තිරන්ලට විග්නේශරන්ලට වගේ දෙමල නායිකින්ට පාඩුවක් සිද්ධ වෙන්නේ නෑ. හරිද සත්ත පහක පාඩුවක් වෙන්නේෙ නෑ. එහෙම එකක් ආය ඇතිවුුණොත් ඒක හතර්ර මහ නිධානය පහළ වුණ වගේ චාන්සකක් තමයි මේ උන්දලට ඇදෙන්නේ. හර්ද කෝටි ගානක සවිප්ෙකක් ඇඳනවගේ හොඳේ. මේ නින්දිිත දේශපාලලක් ින්ට ඒක අනිවාර්රයම අපූරුම අපූරුමී පැනිිහැලියක් වෙනවා. දශක තුනහ මාර්ක යුද්ධය අරම්බලන්න යුද හමුදාවේ කොල්ලො කෙල්ලො ඇස් මස් ලේ දන්දුන්න ජීවිත දන්දුන්නනේද. මේ යුද්ධය නිසා අඩ්ඩුම ගානේ මේ බිමේ තරුණ ජාවේ. දෙමලද සිංහලද කියලා නෑ හරිරද උතුරෙත් දුණෙත් තරුණ කොල්ලො කෙල්ලෝ ලක්ෂකට වැඩියෙන් මේ පොළොව ඇතුළෙ මිහිදන් වුණ මහ විශාල පිරිසක් ආබාධිත වුණ හරද දකුණේ දෙමවපියන්ගේ ඇස්වලත් කන්ඳලු උතුරෙත් කඳුලු උතුර යහිස කම්මල තාත්තලගේ ඇස්වල කඳුවලින් ගංඟක් හැදුනා හරිද උතුරට ගඟක් නෑ කියලා ගඟක් නැති එකම පලාාත උතුර කියලා ඊයටෙල්ිවකෙන් මතක් කලා අද උතුරට හැදුනේ මේ උතුරේ අම්මලගේ තාත්තලගේ ඇස්වල කඳුලුවලින් ගලාගෙනගේ කඳුලු ගංගක් අදත්මියගේ සහතුරදහන් දෙමළ යෞ්වනය වෙනෙන් ඒ අම්මල හඩා වැටෙනවා මෙහෙත් එහෙමයි මේ දරුවන්ගේ කරේ සයිනයිඩ් කරල එල්ලලා අතට තුවක් කෝදීලා බඩපුරා මරාගෙන මැරණ බෝම්භ බැන්දෙ ප්‍රභහ කරන් කියලා ප්‍රභහ කරට පමණක් මේ ප්‍රශ්නය එදාත් ලගු කලාේ දේශපාලලක්ඥෝ අදත් ලගු කරනවා හෙටත් ලගු කරන්න මේ උඳල සූදානම් වෙනවා. ඇත්ත ඊට යහාග කක්්‍යතාාර්තය ඊට වෙනස් හරිද. ප්‍රභහකරන් බිහිවෙන්නෙත් හුජවීරර්ල බිහිවෙන්නෙත් මේ දුප්පත්කම අසමානතාවලින් පිරණු මජර ආර්ථකය තුළ කියලා අප එදත් අමතක කලා අදත් අමතක කරමින් ඉන්නවා. ප්‍රාහකරන් ඒ යුද්දේදී තමන්ගේ මුළු පවුලත් එක්කම මැරි ලගිය. ප්‍රභහ කරන්නව බිහිකරපු ප්‍රභාහ කරන්න උත්ෘෂ්ටත්වයට පත් කළ ප්‍රභාහ කරන්ගේ, පිහිටෙන් තම මඩිය ಸරිරගත්ತ දෙමල සේම සිංහල නායකින් ආයෙත් ප්‍රභාකරण කෙනෙක් එනවට හදද පතුಳෙන්ම කැමතිේ. හොදේ ප්‍රභාකර කෙනෙකු හෙට බිහිවෙනවා නම් මේ මජර දේශ පාලලක්නීින් ඒයට එක පයින් කැමතිී. ොකද ය ಗෙವුණ දಶකತතු නತතු ುද್දේද ರ ජ ක්್ಷ ොತ್ತ දි විපಿದುವ ುද්ධට ಮಂತಿನ ොತ್ತು වි පಿදುವ වි ್ ೇಶರಣ දರು යුද්ධට හිಿල්್ ලාಾද නෑන. ඒවගේමයි අද සමහර බටිහිර රටවලට වෙලා සැපට ඉන්න සමහර දෙමළ ජාතිකින් ඔයයාාපනේ කන්න නැතුව දුක්කින් දෙෙන වතුර නැතුව දුක්විඳෙන දෙමල පොඩියවුන්ගේ කඳුලු පිහදාන්න ඇත්තටම ආවෙත් නෑ එන්නෙත් නැහොන්දේ මේ හැමෝම හොඳ යහළලුවෝ උන් බිස්්නස්කාරියෝ ඒකයි ආය ඔය බලයබෙදීම නව ව්‍යස්ථාවගේ කතා එලියට ගෙනල්ලා රටට අන්දන්න හදන්නේ. හරිද තවත් මේ දෙමල සිංහල මජර හොර දූෂිත දේශපාලනක් නීට රැවට. න්නේ නැතුව ඔවන්ට රවට්ටන්න බැරි රටක් වෙනුවෙන් සටන් කරන්ටම අවශ්‍යයි ඒකයි ටෙලිවැැකිය එක් අර්මුණක් වන්නේ බලය බෙදීීම නෙමෙයි දරුවන්ගේ කුසගින්න නිවන්න අලුත් ආර්ථික දර්ශනයක් සහිත බුද්ධිමත් පාලකිනුයි දැන්ම වෙලාවේ රට ඕනේ දැක්ක දැක්කදේ විකුණගෙන කන්න විගුණගෙන කාපු මේ මජර දේශ පාලලක්නින් මේ රට ගොඩගනීවයයිසිහින දකින්ට එපා කියලා ටෙල්වවැ කියී ඔබට මතක් කරනවා මේ හදන්නේ ආර්ථක ගෙනිකන්ද උඩතියෙන රට ආාතිවාදී ගිනිිකන්ද උඩට දක්කගෙනගිහිල්ල පුරෝල මරාගෙනමැරණකොට මර්ධනය යොදලා මේ උන්දලා සඳල්ලුත් තලවලට වෙලා සෞධිය පුරන්නයි හදන්න කියලා අදද ටෙලිවැකිය අවසන් කරනවා.